අපි මොකද්ද කරන්න කියන එක පිළිබඳව අපි කාලයක් තිස්සේ කල්පනා කරා. කල්පනා කරලා අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ අපේ රට වැටිලම තියෙන වෙලාවේ අපි සමග ජන බලවේගය අපේ අදහස් මොනවද කියලා බ්ලූප්‍රින්ට් 1 කියලා එකක් අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා හෑන්ඩ්සාට් ගත කරගෙන වෙන කිසිම දේශපාලන පක්ෂයක් කරේ නැහැ. ඊට පස්සේ අපි එක යාවත් කාලීන කරා 2023 පෙබරවාරි මාර්තු විතර. යාවත් කාලීන මොකද අර වෙනස් වීම සම්බන්ධයෙන් වෙනස් කළා අපි කිව්වා දැන් මෙන්න මේක යාවත් කාලීන කළා දිනවා මෙන්න මේ විදිහට තමයි මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා. දැන් අපි ඒක නැවතත් යාවත් කාලීන කරන්න බ්ලූප්‍රින්ට් 3 කියන එක අපි නිර්මාණය කරනවා. ඒකේ අපි පෙන්වනවා කොහොමද අපි ඊළඟ පාර ආණ්ඩුව ගත්තාම මොකද අපි බලාපොරොත්තු වෙනවා තව මාස කිහිපයකින් අපේ රජයක් පිහිටුවන්. හරි, එතකොට ඒ පිහිටුවන අපේ රජයේ මොනවද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ? පළවෙනි පැය 24 මොනවද කරන්නේ? හරි, පළවෙනි සතිය මොනවද කරන්නේ? පළවෙනි දින 100 මොනවද කරන්නේ? කොහොමද ජනතාවට මේ තියෙන දුක හරි පීඩනය අවම කරගන්න මොකද්ද අපේ වැඩපිළිවෙල? ඉතින් ඒ ප්ලෑන් එක අපි හදාගෙන යනවා. හැබැයි සමස්තයක් හැටියට මම කිව්වොත් අපි බලාපොරොත්තු වෙන මේ සමාජ වෙළඳපොළ ආර්ථිකය කියන එක හරහා තමයි මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා. හරි, ගොඩ ගන්නවා කියන එකෙන් මම අදහස් කරන්නේ මොකද්ද? මම අදහස් කරන්නේ සාමාන්‍ය ගෘහස්ථයට යම් කිසි හෝප් එකක් දෙන එක. හරි, අපි හැමෝටම හැම අම්මා කෙනෙක්ටම යම් කිසි සිහිනයක් තියෙනවා තමන්ගේ දරුවෝ ගැන. හරි, එතකොට දැන් පුදුම කලකිරීමකින් ඉන්නේ ඒ සිහිනය කිසිසේත්ම අපිට මේක කරගන්න පුළුවන් කියන තැන නෑනේ. හරි, එතකොට දැන් මිනිස්සු රටවල් රට දාලා යන්නේ ඇයි? ඒ රට දාලා යන්නේ ටැක්ස් එකට නෙමෙයිනේ, රට දාලා යන්නේ හෝප් එක නැති නිසා. හරි, මට ඔස්ට්‍රේලියාවේ හෝප් එකක් තියෙනවා, මට නිව්සීලන්ත වල හෝප් එකක් තියෙනවා, මට කැනඩා වල හෝප් එකක් තියෙනවා, මට මිඩ්ල් ඉස්ට් වල හෝප් එකක් තියෙනවා. ඉතින් මං යනවා. හරි, හැබැයි එහෙම ගියා කියලා මේ ඒ හිතන සියලුම දේ ඒ රටවල් වල සිද්ධ වෙන්නේ නැහැ. අපිට අපේ රට මේක තමයි, අපි ඉපදිච්ච රට මේක තමයි, අපි මැරෙන රට. හරි, අපිට පුළුවන් වෙන්න ඕන මේ රට කොහොම හරි ගොඩ දාගන්න. හරි, එතකොට ඒක අපි විසින් කළ යුතු දෙයක්.